රටේ තියෙන ඔක්කොම කලබල බැද්දේ ඔන්න ෆිල්ම් හෝල් වල මේ වෙද්දි සිංහබාහු චිත්‍රපටිය තිරගත වෙනවා. ගොඩට එනු සැනකි. සිටින් මම නිරුවතින්. දිගේ හැඩ නිරුවත. ගැටි ඉවරයි මානෙත්. අපි යෝජනා කරනවා සිංහබාහු චිත්‍රපටිය බලන්න කියලා. හැබැයි ඒ අතරෙම අපි දැක්කා සමාජ මාධ්‍ය වල මේ චිත්‍රපටිය ගැන සමහර තරුණ පිරිස් අතරේ නිකන් විහිළු වරේ යනවා. හාස්‍යජනක කැලේ ටිකක් යනවා. විශේෂයෙන්ම අර සිංහයා මුලින්ම සුප්පා දේවිය නිරුවතින් නාන හැටි දකින්න කොටස එක හාස්‍යයක් එක්ක ඒ ගැන කතාවක් යනවා. ළඳකි මාස 12 වස. වයස කියස. පිරිමියෙකු අභියස මෙලෙස කෙලස. නාවොත්ති ගොඩට. පණිමි මම ගැඹරට. රැගෙනති කරට ගෙනෙමි ගොඩට. කැමතිද? ඉතින් සිංහබාහු ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන චිත්‍රපටයේ ප්‍රධාන දේවල් අප්‍රේල 18 වෙනිදා තමයි මේක තිරගත වෙන්න පටන් ගත්තේ. මේකේ අපි ඔබට බලන්න පුළුවන් අන්තර්ජාලයේ මේක සින්දු තියෙනවා, ට්‍රේල් එකක් තියෙනවා සහ ෆිල්ම් එක අපි දන්නවා. ෆිල්ම් එක බැලුවම ප්‍රධාන ලොකු තිරේ ඇත්තටම ඉතාම වයිවර්ණ විදිහට චිත්‍රපටිය අපි දන්නවා. සෝමරත්න දිසානායකට හැකියාව තියෙනවා පරිසරයේ, විශේෂම අපි සූර්යාරමේ කලින් චිත්‍රපටි ගණනාව දැකලා තියෙන ඒ රූප මැවීමේ අති විශිෂ්ටත්වයක් මේ චිත්‍රපටියේ තියෙනවා. සිරිපැරකුම් වගේ චිත්‍රපටියකත් අපි දැකලා තියෙනවා. ඔහුට තියෙනවා ඇත්තටම ඔහුගේ ප්‍රබලතාව තමයි ඒක. ඒ රූප විශේෂයෙන්ම ස්වභාව ධර්මයත් එක්ක ගැටගැහිච්ච රූප ඔහුට ඔහුගේ තියෙන දක්ෂතාව ඔහු ඒක කරනවා. සහ ට්‍රේලකේදී කෙනෙක්ට ඉබේම හැඟෙන තරම් නිකන් දරා ගන්න බැරි කතාවක් නෙමෙයි, බලන්න පුළුවන් හොඳ කතාවක් චිත්‍රපටය තුළ තියෙනවා. මොකද අපි මේක ට්‍රේලකත් එක්ක මුලින්ම සෝෂල් මීඩියාවල ගිය දේවල් නිසායි අපි ඒක කියන්නේ. හැබැයි ඒ නිසා අපි පළවෙනි යෝජනාව මේ චිත්‍රපටිය බලන්න කියන එක. මේ චිත්‍රපටිය නිකන් විශේෂයෙන්ම මේ මෙතන අපි විශේෂම දේ තමයි මේක ජැක්සන් ඇන්තනි, අකිල දනුද්දන සහ අනෙක් සහෝදරයා සජිත් ඇන්තනි මේ තුන් දෙනාගේ රංගනය. ඇත්තටම මේ රංගනයේ යථාර්ථවාදී නැති අදි යථාර්ථවාදී ඒක නිකම් හොඳද නැද්ද කියලා වගේ සාකච්ඡා තියෙනවා. නමුත් රංගනය තුළ අධිරංගනය කෙලෙක්කුත් නැහැ, අවරංගනය කෙලෙක්කුත් නැහැ. මේ කතාව අපිත් එක්ක මම මේ එක වෙලාවක ඉන්ටර්වියුවක් කරා. ඕව ඇක්ටිං කියලා එකක් තියෙනවද කියලා ඉන්ටර්වියු කරා නළුවෝ කිහිප දෙනෙක්. ඩබ්ලිව් ජයසිරි, මහේන්ද්‍ර පෙරේර වගේ අය එක්ක අහද්දී ඔවුන් කියන්නේ ඕව ඇක්ටිං කියලා එකක් නැහැ. එක එක අය ඇක් කරන විදිය වෙනස්. සමහර අය සැබෑ ජීවිතේ එහෙමම අනුකරණය කිරීම තුළ රංගනය කරන සමහර අය යම්කිසි දැපින් නිකොලස් කේජ් වගේ නළුවෙක් සම්පූර්ණයෙන්ම සැබෑ ජීවිතේ සිද්ධ වෙන දේවල් වලට වඩා එජ් එකක් එකතු කරන තමයි රංගනයට. ජැක්සන් ඇන්තනි කියන්නේ ඒක ඉන්න ලංකාවේ ඉන්න යුනීක්ම රංගන ශිල්පියා. ඉතින් ජැක්සන් ඇන්තනි සහ අකිල දනුදන සජිත් ඇන්තනි මේ ජැක්සන් ඇන්තනි ජීවිතයෙන් සමුගත් නිමත් එක්ක අන්න ඒ රංගන ධාරාව, ඒ පෞරුෂය, ඒ ඇන්තනි පවුලේ තියෙන විශේෂත්වය, ඒ ටේස්ට් එක මේ චිත්‍රපටයේ තියෙන නිසා ඔහු කොච්චර තිරයෙන් පිට එළියේ ඇන්තනිලා ගැන විවිධ විශේෂයෙන් ජැක්සන් ඇන්තනි ගැන තියෙන ඔහුගේ දේශපාලන ඉතිහාසය අනිත් ඒවත් එක්ක තියෙනවා කතා. හැබැයි ඔවුන්ගේ ඒ අපේ සංස්කෘතික ඉතිහාසය ඒගොල්ලෝ කරලා තියෙන එක වැදගත් කොටස. අන්න ඒ නිසා ඒක සෙලිබ්‍රේට් කරන්න මේ චිත්‍රපටිය බලන්න කියන එක සහ මේ චිත්‍රපටියේ ගැමල්ල අදහස බෙදාගන්න කියන එක අපි යෝජනා කරනවා. ඒ ගෞරවය අපි දෙන්න ඕනේ. හැබැයි අපිට චිත්‍රපටියේ මෙතන එහාට යම්කිසි අපි දකින හිස්තන් ටිකක් කතා කරන්න සිද්ධ වෙන කියලා මේ චිත්‍රපටයේ වඩාත් පර්ෆෙක්ට් වෙන්න තිබුණා. නමුත් යම්කිසි මගේ ඇරින් ටිකක් වෙලා තියෙන බව අපට තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන්ම සෝමරත්න දිසානායක මේක ප්‍රොමෝට් කරන්නේ සිංහසීවලි, සිංහබාහු සහ සුප්පා දේවි මේ ඇතුළත් මේ ඉතිහාස කතාව. ඒක නිකන් පිළිගන්න අමාරුයි. ඒකේ තියෙන කතාවට අලුත් අර්ථකථනයක්, අලුත් එකක් අපි දෙනවා කියලා. ඒකේ අවුලක් නැහැ. හැබැයි අපි කියන්නේ කොහොමත් මේ සිංහයි කතාව ඉතිහාස කතාවක් නෙවෙයි. එකන සිංහයයි සුප්පා දේවියයි සහ ඒ ළමයි දෙන්න සිංහබාහු සිංහසීවලි සහ මේ සහෝදර එකන තිරිසනෙක් එක්ක කාන්තාවක් මේ වෙලා තමයි මේක හටගත්තේ කියන එකයි දෙවෙනි එක. මේ ළම සහෝදරයෝ දෙන්නේ සහෝදරයෙක් සහෝදරියෙක් අතර තියෙන සම්බන්ධය තමයි ආවි කියන එක. අමන් ශෛලිය පුලේකකයා මහානාම හාමුදුරුවෝ තමන්ගේ අර්ථකථනයට ගත්ත කතාව පමණයි. ඒ නිසා මේ එක ඉතිහාසයේ සැබෑ කතාවක් නෙවෙයි ඒක. ඒ වගේම ලංකාවේ ඉතිහාස චිත්‍රපටි වල කාර්යභාරය වාර්තා චිත්‍රපටි වගේ කතාන්දරයේදී වෙච්ච දේ ගැන අපේ එකට නෙවෙයි ඒක කතාව වෙනස් කරන්න ඕනි. ඒ කියන්නේ ඇත්තටම වෙච්ච දේ වෙනස් කරන්න ඕනි. ලෝකේ ලංකාවේ මේ ඉතිහාසිකම ලංකාවේ පළවෙනි ලෝක වැඩිම ආදායමක් ලැබපු චිත්‍රපටි කිහිපය අතරේ සැබෑ සිද්ධි අසුරෙන් හැදුවා කියන චිත්‍රපටි තුනක් තියෙනවා. ප්‍රධානම තුනක්. එකක් තමයි ටයිටනික්, බොහෙමියන් රැප්සඩි සහ ඕපන්හයිම කියන චිත්‍රපටි. ඕපන්හයිම ගිය අවුරුද්දේ ආවේ, බොහෙමියන් රැප්සඩි 2018 ආවේ, ටයිටනික් 90 ගණන් වල ආපු එකක්.
තින් මේ චිත්‍රපටි තුනම සැබෑසිද අප ටයිටනික් කියන්නේ නැවේ කතාව. නමුත් ඒ කතාව සම්පූර්ණයෙන්ම පළවෙනි එක සම්පූර්ණයෙන්ම ප්‍රේම කතාවක් චරිත ඇතුළත් කරලා ඒකට එකතු කරන වෙන එජ් එකක්. ඒක තුල වෙන දෙයක් කියනවා ඒක ඇතුළු. බොහෙමියන් රැප්සඩි එකේ සිදුවීම් වල පිළිවෙල අවස්ථා කිහිපයකදී මාරු කරලා තියෙනවා. විශේෂයෙන් ඔවුන්ගේ ලයිව් වේට් ෂෝ එක කරපු වෙලාව, නැවත බෑන්ඩ් එක එකතු වෙන්න හදන වෙලාව, මේ දේවල් එකන ෆ්‍රෙඩි මේකර් කියන ප්‍රසිද්ධ ගායකයාගේ ජීවිත කතාවේ තැන් ගණනාවක් ඔවුන් කෘතිමව කතාවේ ඇත්තටම හොඳටම දන්නවා. එහෙම නෙමෙයි දේ සිද්ධ වුණේ කියලා එහෙම වෙනස් කරනවා. ඕපන්හයිම චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම මේ ඔවුන්ට අවශ්‍ය වෙනවා. ඕපන්හයිම තුළ මේ ද්විඝටනාත්මක බව ගැන මේ කෑලි කිහිපයක් කියන්න. ඒකෙදී මේ ගැටුම්වල සමහර සිද්ධීන් ගණනාවක් කතාව වෙනුවෙන් වෙනස් කරනවා. දැන් ඒව පැත්තකට දාන්න. මේ ටැරන්ටිනෝ වගේ ෆිල්ම් මේක කෙනෙක්, ප්‍රියස් බාස්ටර්ඩ්ස් කියන චිත්‍රපටියේ ක්වින්ටන් ටැරන්ටිනෝ කියන අධ්‍යක්ෂකවරයා සම්පූර්ණයෙන්ම මේ කියන්නේ දෙවනි ලෝක යුද්ධයේ ඉතිහාසය වෙනස් කරනවා. දෙවන ලෝක යුද්ධයේ සම්පූර්ණ මේ අද ලෝක ඉතිහාසයෙන් වෙනස් වෙනවා මේ චිත්‍රපටිය විදිහට. ඒ දේවල් සිද්ධ වුණා. අපි කියන්නේ ඔබ මේක බලලා නැත්නම් ඔබේ කතා රසය වෙනස් වෙයි කියලා අපි යෝජනා කරන ඉග්ලෝරියස් බාස්ටර්ඩ්ස් බලන්න ඕන චිත්‍රපටිය ලස්සනම චිත්‍රපටියක්. නමුත් මේ චිත්‍රපටියේ සම්පූර්ණ ඓතිහාසික දේ වෙනස් කරනවා. මෑතකදී ඔහුගේ වන්ස් අපෝන් අ ටයිම් ඉන් හොලිවුඩ් කියන එකේ කුප්‍රකට මේ මැන්සන් ඝාතන සම්පූර්ණයෙන්ම ඒ ඝාතන, ඒ කියන්නේ ඇමරිකන් ඉතිහාසයේ ඓතිහාසික හිපි මූමන්ට් එකේ අවසානයේට බලපෑම ඓතිහාසික ඝාතනයක් සම්පූර්ණයෙන්ම ඔහු, ඒ කියන්නේ ඒ ඉතිහාසය සම්පූර්ණයෙන්ම අපි දන්න ඉතිහාසය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. ඉතින් ඒ නිසා හැබැයි ඊටත් වඩා මේ කතාවට ලස්සනම අදාළ වෙන එකක් තියෙනවා. මේ බ්‍රෙට් රැක්න කියන ප්‍රකට අධ්‍යක්ෂකවරයා, එක්ස්මෙන් අධ්‍යක්ෂකවරයා වගේ 2014 චිත්‍රපටියක හර්කියුලිස් කියලා හර්කියුලිස් කතාව අරගෙන ඒක ඉන්න හර්කියුලිස් කතාව දෙවියන්ගේ සහ මනුස්ස පුතෙක් ගිහිල්ලා රෝලු හතේ මේ අපරාධ කරනවා. එහෙම එහෙම ඕකේ තියෙනවනේ මේ කතාවල පොඩි කාලේ ඉඳන් තියෙනවා. මාර ඒ කතාවේ තියෙනවා මේ මිත්‍යා දෙව විශ්වාස ගොඩක්. ඒතර ඒ විශ්වාස ඔක්කොම, ඒ කියන්නේ හර්කියුලිස් ඇත්තටම ඉතිහාසයේ ඉන්දියා කියලා තහවුරු කරන්න බලන චරිතයක් නෙවෙයි. ග්‍රීක කාලේදී ලියපු ඓතිහාසික චරිතයක්. එතකොට ඒ කියන්නේ සම්පූර්ණයෙන් මිත්‍යා චරිතයක්. ඒක නිකන් රාවණා වගේ කලාපයක්. රාවණා රාම වගේ කලාපයක තියන්න පුළුවන්. කිසිදු ප්‍රමාණවත් ඓතිහාසික සාක්ෂි නැති. නමුත් මිනිස්සු ඇත්ත කතාවක් විදිහට විශ්වාස කරන දෙයක්. එතකොට මේ කතා අරගෙන සම්පූර්ණයෙන් යථාර්ථවාදී තලයකට ගේන්න චිත්‍රපටය උත්සාහ කළේ. ඒ නිසා සෝමරත්න දිසානායක ඉතිහාසය වෙනස් කරන එක වැරදක් නෙවෙයි. සමහරු දැන් කියයි එහෙම නෙමෙයි, මෙහෙමයි මේ කතාව තිබුණේ, ඇයි අපිට බැරි වෙනස් කරන්න, මේ මහා මාංශය තියෙන්නේ මෙහෙමයි, එහෙම බෑ සෝමරත්නට කරන්න වගේ එකක් නෙමෙයි අපි කියන්නේ. අපි කියන්නේ සත්‍ය සිදුවීමක් වෙනස් කරලා චිත්‍රපටයක් කරන්න පුළුවන්. හැබැයි සෝමරත්නගේ මූලිකම උත්සාහය මොකක්ද කියන එකයි ප්‍රශ්නේ. එන්නේ සත්‍ය කතාව වෙනස් කරලා අපි කියන්නේ යන කතාව මොකක්ද, ඒක අපි ලස්සනට ගැට ගහන්නේ කොහොමද, ඒක කලාත්මක වශයෙන් අපේ ඇප්‍රීෂියේෂන් එක ලබන්න අපි ගොඩාක් ඇප්‍රීෂিয়েට් කරන තැනකින්ද ඒක වෙලා තියෙන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. සෝමරත්න මූලිකව කරන්නේ අපේ ජාතික ආරම්භය ගැන තියෙන ඒ අසමසම කතාව බේරගන්න එක. හැබැයි මේකේ බේරගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ කතාව කිසිදු උපද්‍රවයක් නැතුව අවුරුදු 2000කට එහා පැවතුණා. ඒ කතාව හදි අවුරුදු මේ 100ක පහුගිය විශේෂයෙන් වික්ටෝරියන් කාලයට පස්සේ සුද්ධාවට පස්සේ සුද්ධ වික්ටෝරියන් සදාචාරය අපිට පුරුදු කරාට පස්සේ මේ කතාවේ පොඩි අවුලක් අපට දැනෙනවා. නමුත් ඒක ලියවුණු කාලයයි ඒක තිබුණු කාලයයි සම්පූර්ණයෙන්ම ඊට වඩා වෙනස් නිසා ඒක ඔහේ තිබුණා. ඒ කියන්නේ ව්‍යාපචාරය අනිවාර්යයෙන්ම අපි මේ යුගයේ ප්‍රතික්ෂේප කරන්නේ සහ කිසිසේත්ම ඒක තම අප්‍රසන්න දෙයක්. නමුත් ඒ කතාව මේ ව්‍යාපචාරය පිළිබඳ කලාපේ නෙමෙයි තියෙන්නේ. ඒ කතාව ඊට වඩා මේ නිකන් වෙනම ලෝකයක තියෙන කතාවක්. තුනේ ඒක බේරගන්න දෙයක් නැහැ. දෙවෙනි එක තමයි මේ කතාව අපේ ජාතියේ ආරම්භය කියන කතාවක් නෙවෙයි කොහෙත්. මහානාම හමුදුරුව මේක ලියන වෙලාවේ ලාංකීය ජාතිය බිහිවීම ගැන ජනප්‍රවාද ගණනාවක් තිබෙනවා. වෙනත් ඔය ජාතක කතා වගේ මූලාශ්‍ර ගණනාවක් තිබෙනවා. ඔය දැන් අපි හිතමු ඒ කාලේ අපි ෆාහියන් හමුදුරුව වගේ අය කියන්නේ වෙන කතා. ඒගොල්ලෝ ඒ කාලේ ගමේ يعني මිනිස්සුන්ගෙන් අහද්දි මේ ජාතිය ආරම්භය ගැන ඔවුන්ට අහන්න ලැබිලා තිබුණේ වෙන කතා. يعني මේ කට කතා විතර එක එක දේවල් තිබිලා තියෙනවා. ඒ කතා අතරින් මහාවංශයේ මහානාම හම්දුරට ඕනි වෙන්නේ මේ ජාතිය සිංහයන්ගෙන් එනවා කියලා කියන්න නෙමෙයි. ඕනි වෙන්නේ ලංකාවේ රජපෞල සිංහයන්ගෙන් එනවා. රජපෞල ඉන්දියාවේ වංගදේශයේ අහවල් මෙහෙම පිවිතුරුලේ සහිතයි කියලා මේ රජපෞලට තමයි මේක දෙන්න වෙන්නේ. මොකද ඒ වෙද්දී මේ රටේ පැහැදිලිවම මහානාම හම්දුරුන්ගෙත් තියෙනවා ලංකාවේ දේශීය කුවේණි ඇතුළු දේශීය මිනිස්සු හිටියා.
ලංකාව ජනවාසවීම පිළිබඳ මූලික ලංකාවේ මූලික ඉතිහාසඥයන් පරණ විතාන ඇතුළු අයගේ ඉතිහාසඥයන්ගේ මූලික නිගමනය මේ විජයාව කියලා නෙමෙයි, විජය ඇවිල්ලා මේ ඇදුවා කියලා නෙමෙයි. උන්ගේ නිගමනය තමයි ඉන්දියාවෙන් වරින් වර ආක්‍රමණ ලෙස, සංක්‍රමණ ලෙස සහ වෙනත් ආකාරවලින් ආපු මිනිස්සු, වෙළඳ කටයුතු ආදී වෙනත් ආකාරවලින් ආපු මිනිස්සු මෙහි පදිංචි වීමෙන් තමයි ලංකාව ජනවාස වීම කියන එක ඓතිහාසිකව අපි පිළිගන්නේ. උසස් පෙළ සාමාන්‍ය ඉතිහාස පෙළ ඉතිහාසෙත් නිශ්චිත උගන්වන එක ඒකයි. අපි පිළිගත හැකි එකත් විද්‍යාත්මක චින්තනයත් ඒකයි. ඒතට ඒ අතරට එතකොට මහානා මහාමුදුරුන්ගේ ප්‍රවාදය තුලත් ලංකාවේ හිටියා මුලින් යක්ෂ සහ විවිධ ගෝත්‍ර හිටියා. එතකොට මේ එතකොට යක්ක නාග ගැන කියනවා ලංකාවේ වරින් වර ආපු කණ්ඩායම. එතකොට ඔහු මහානා මහාමුදුරුව බුදුන්ගේ බුදුන් තුන් වරක් ලංකාවට පැමිණීම ගැන ලියනවා. ඒ ලියද්දිත් ලංකාවේ ඒ ඒ ගෝත්‍ර ගැන සඳහන් කරනවා කලින් ඉන්නයි. කුවේණි කතාවේ ඒක තියෙනවා. එතකොට නමුත් ලංකාවට පස්සේ එන මිනිස්සු භාෂා, සංස්කෘතිය, ආගම, ආර්ථිකය සියලු දේ ගේන. ඒ කියන්නේ රැකියාවන්, කුල මල ඔක්කොම ගේනවා. ඉතින් ඇත්තනම ලංකාවේ ඔරිජිනල් සිංහල භාෂා ඉතිහාසය ආධාරණ අය ඔරිජිනල් සිංහල වචන කියලා කියන්න පුළුවන් කද බඩ ආදී ශරීරාංගවල අමතර නම් ටිකක් විතරයි. ඒ මූලික වචන කිහිපයක් විතරයි ඔරිජිනල් සිංහල වචන. අද හැම එකක්ම සංස්කෘත, පාලි, ද්‍රාවිඩියන් භාෂාවලින් ඇවිල්ලා අපි ලස්සනට මේ හැදිච්ච ජාතියක් අපි. ඒතකොට මහානා මහමුදුර මොකද මේ කියන්නේ යන්නේ? ඒ කියන්නේ පිවිතුරුලේ කතාවක් ගේන්නේ රජපෞලට අදාළ. විජය රජ කතාවයි, පණ්ඩුකාභයේ කතාවයි, දුටු ගැමුණු කතාවයි විශේෂයෙන් ඔහු ඒ හාමුදුරුවෝ ඒ පොතේ ලියනවා. මොකද ධාතුසේන රජ සමයේ ඒ වෙලාවේ රාජ්‍ය බලය මේ රජතුමාට ලබා දීම සඳහා අවශ්‍ය වෙන ප්‍රවාදයක්. එතකොට ඒ වෙද්දී මෞර්ය රජපරපුරක් සහ ලම්බකර්ණ රජපරපුරක් අතර ගැටුමක් තියෙනවා. දැන් ධාතුසේන රජතුමාගෙන් පස්සේ මෙන්න මේ රජපෞල් අතර ගැටුම සහ මේ රජපෞල් වල උරුමය පිළිබඳ ගැටුමේ කතාව මනාව පැහැදිලි වෙනවා. සීගිරිය ඉදි කිරීමට අදාළ දේ, මොග්ගල්ලාන සහ කාශ්‍යප කියන සහෝදරයෝ දෙන්න අතර ඇතිවෙච්ච මතභේදය. එතකොට මේ ටයිම් පීරියඩ් එකේ ඒ වෙද්දී ලම්බකර්ණ මෞර්ය රජපරපුර වල අතර තියෙන ප්‍රශ්නෙත් එක්ක තමයි ඔය වංග පිවිතුරුකමක් සහ ඒක අවශ්‍ය වෙන්නේ ඒ වෙලාවට. තොර කිසිසේත්ම මේක සිංහල ජාතිය පිළිබඳ කතාවක් නෙමෙයි. සිංහල ජාතිය පාලනය කරන පාලකයාගේ මෙහෙමයි කියලා කියන්න හදපු කතාවක්. විජය රජතුමාගේ කතාව පාලකයාගේ මේ රටට පැමිණීම පිළිබඳ සහ පාලක පවුලේ ඒ කියන්නේ පණ්ඩුකාභයේ රජ පවුල ඒ කියන්නේ විජයගෙන් පණ්ඩුකාභයට, පණ්ඩුකාභයගෙන් දුටුගැමුණුට ඔව් මේ විසහා ඊට පස්සේ දේවානම්පියතිස්ස රජ සමයේ බුදුදාම පැමිණීම මෙන්න මේ ටික හයිලයිට් කරලා මුල් කතාව ලියා ගන්න ඕනේ වෙන්නේ ඒ වෙලාවේ තිබුණු දේශපාලන සමාජ තත්ත්වයත් එක්ක. ඒ විතරක් නෙමෙයි මේක කරන්න ගිහිල්ලා මේ කතාව කියද්දි, ජාතිය කතාව කියද්දි මොකද එක්සල්සත් කිරීම පිළිබඳ අදහසක් හරියට හයිලයිට් කරගන්න ඕනේ වෙනවා. මහානා මහමුදුරට රට එක්සල්සත් කරනවා කියන අයිඩියා එක තහවුරු කරන්න ඕනේ. ඒක ඔයා අයිඩියා නොතිබුණු කාලයක් ඕක හරියට. මෙන්න මේ අයිඩියා ටික සමාජගත කරලා ඒක විඥාණයට දාලා ඒක තුල මිනිස්සු පෙළගස්සන්න, හමුදා සන්නද්ධ කරන්න, හාමුදුරුවෝ අතර මේ පුස්කොළ පොත් විදිහට මේවා යවන්න, හාමුදුරුවෝ මේක කියවනවා, බණ කතා විදිහට කියවනවා, පන්සලෙදි කියනවා, මිනිස්සුන්ව ෆෝම් කරගන්න තමයි මේක කියන්නේ. හැබැයි ඒකෙදි ඔය අවුරුදු දැන් අපි දැන් පසුකාලීනව ඉතිහාසඥයන් අඳුර ගන්නවා මහා වංශයේ අවුරුදු ගණන පිළිවෙල ගැලපීම් වලත් අවුලක් තියෙනවා. ඇයි විජය රජතුමාගේ පැමිණීම බුද්ධ කාලයට සමාන කරව ගන්න ඕනේ. ඊට පස්සේ දේවානම්පියතිස්සගේ පැමිණීම හරියට කනෙක්ට් වෙන්න ඕනේ අශෝක රජ කාලයට. දෙක එකිනෙකට සම්බන්ධ එක සමබරත්ව වෙන්න ඕනේ. ඊට පස්සේ විශේෂයෙන් වෙනත් රටවලත් එක්ක සම්බන්ධතා තිබුණු අවස්ථාවලදී ඒව හරියට ටයිම් ලයින් මැච් වෙන්න ඕනේ. ඉතින් මේ ටයිම් ලයින් වල පවා අවුලක් තියෙන බව ඒක එහෙම මොහොතක අපට සිංහයාව ඒ කතාව බේරගන්න අවශ්‍යතාවක් නැහැ. හැබැයි දෙවෙනි ප්‍රශ්න තමයි ඒ කතාව අශිෂ්ටත්වයෙන් මුදවා ගන්න එක කරාද කියන එක. හරියට අපි තමයි මේ අපේක්ෂාව පැහැදිලිව ට්‍රේලර් වලදී, ඉන්ටර්විව් වලදී සෝමරත් දිසානායක කියද්දී ඒ අපේක්ෂාවම අපිට හිතනවා හරි අපි ලස්සන කතාවක් අපිට කියන්න පුළුවන්. අපි ඒ උදාහරණෙට එන්නම් මොන වගේද අපිට මේ කතාව ඇසුරෙන් කියන්න පුළුවන් ලස්සන දේවල් කියලා. හැබැයි සෝමරත්න හිතුවු දිසානායකගේ අරමුණ අශිෂ්ටත්වයෙන් සිංහයාව බේරගන්න එක නම් නැත්තම් මේ සිංහබාහු සිංහයා තාත්තා පුතා දෙන්න අශිෂ්ටත්වයෙන් බේරගන්න එක නම් ඒකත් හරියට වෙන්නේ නැහැ. මොකද පළවෙනි සීන් එකේ සිංහබාහු තිරසනෙක් නෙමෙයි හරි දැන් මිනිස්සෙක් එනවා. හැබැයි මිනිස්සයා අර කියන මේ ඒ දර්ශනවල තියෙන්නේ මොකක්ද? කාන්තාවකට ලිංගික වශයෙන් හිරිහැර බලහත්කාරයක් කරන හැටි. මේ නිරුව කියන හුමුලින්ම මේ තාම ක්‍රීපි විදිහට නාන හැටි හොරෙන් බලනවා ගෑනු කෙනෙක්. ආනටි වරෙන් බල බල ඇවිල්ලා කියනවා උඹ උඹ ඇඳුම් කියන්නේ කවි ලස්සන කවි භාෂාවෙන් තමයි මේක දාලා තියෙන. හැබැයි මොකද්ද ඒ කියන්නේ මේ උඹ ගොඩට වරෙන් උඹේ හෙළුවෙන් ඉන්නවා මම දැක්කා උඹ ගොඩට වරෙන් මේ උඹ මේ එහෙම කියලා. ඊට පස්සේ ඒ බලෙන් වගේ ගෑනු කෙනාව මේ ඊට පස්සේ බය කරලා එලවනවා. මේ ගෑනු කෙනාගේ පවුලේ සහ සියලු දෙනා එලවනවා.
රජ පවුල්ට සම්බන්ධ වෙච්චාය වෙලවනවා එලවන බියනට තර්ජනය කරලා ඇඳුනුම් නැතුව ගොඩරෙන්න කියලා අරන් යනවා. ඉතින් සිංහේ ඇකෙන මං කියන්නේ ඊට වඩා ශිෂ්ට විදිහට එතන හැසිරුණා නම් කාන්තාවට ගෞරව කරලා හැසිරුණා නම් ඌ ඇත්තටම සිංහෙක් වුණත් කමක් නැහැ. මොකද කතාන්දරවලද අපි දුමු ලෝකේ කතාන්දරවල සිංහයෝද මේ විවිධ චරිත ෆැන්ටසි කතාවල ඉන්න පුළුවන්. ඒ නිසා ඇත්තටම සිංහෙක් වුණත් කමක් නැහැ. ඒ සිංහයා ওই විදිහේ එදිනදා භාෂාවෙන් කවුරුත් වළක්ත නොවි සිංහෙක් වුණත් කමක් නැහැ. මොකද සිංහයෙක් කියන සතා වීමට වඩා අශිෂ්ටයි මෙතන මේ හැසිරීම. මේ චරිතයේ දෙබස් ලීවිලා තියෙන විදිහ අනුව ඒ අනුව සෝමරත්නට අශිෂ්ටත්වයෙන් මේ කතාව බේරගන්න බැරි වෙලා තියෙන මේ කතාව තුළ ඉන්න ප්‍රධාන චරිතය සිංහයාගේ චරිතය අශිෂ්ටයි. ඒක තමයි අනෙක් කනගාටුදායක කාරණය. ඊළඟට දෙවැනි එක තමයි අපිට මේ ඉතිහාස කතාවල අධ්‍යාර්ථාර්ථවාදෙන් දේවල් ගලව ගන්න ඕනේ නැහැ. ලංකාවේ ජාතක පොතේ අලි ඇත්තු ඉන්නවා, සිංහයෝ ඉන්නවා, හාවු ඉන්නවා, දෙවිපරු ඉන්නවා. ඒතර ජාතක කතා පොත මෙහෙම පිළිගන්න අමාරුයි, පිළිගන්න තැනකට පත් කරමු කියලා ඔකේ අධ්‍යාර්ථවාදේ අයින් කරොත් ඒ කතා එකක්වත් වැඩක් නැතු වෙනවා. රාමායනය, ග්‍රීසිය, ඔඩිසි, ආතර් රජතුමා සහ නයිට්වරුන්ගේ කතාව ඇතුළු බොහෝ දේවල් අධ්‍යාර්ථවාදී ලෙස පවතිනවා. ඒ නිසා ඒවා ඒ වගේ සදාචාරාත්මක අවුලෙන් තියෙනවා. සදාචාරාත්මකව පිළිගන්න බැරි තැන් සහ ඒ ඔය තිරිසන් සාහව නොකුත් කතා තියෙනවා. හැබැයි ඒවා එහෙම එක ෆැන්ටසියක් විදිහට පවතින මේක ඇතුලේ තමයි. අර්ධ මිනිස්සු අර්ධ සත්තු මේ සියලු දේ මේ කතාවල තියෙනවා. නමුත් ඒක ෆැන්ටසි වලින් බේරගන්න අවශ්‍ය නැහැ. අපිට කැමති නම් ඒක ඇසුරෙන් කතාවක් කියලා ඔය ඉන්ටර්විව් වලදී සෝමරත්න කිව්වා වගේ ඒක බේරගන්නවා වගේ නොගිහින් ඒ කතාව ලස්සනට කියලා දාන්න පුළුවන්. අපි දන්නවා දැන් ඉතිහාසයේ යථාර්ථවාදී කතාවක් තියෙන එකක් අධ්‍යාථාර්ථවාදයෙන් ප්‍රතිනිර්මාණය කරපු එකක් තමයි රොබින් හුඩ් කතාමාලා. දැන් රොබින් හුඩ්ගේ ඇත්ත චරිතය යථාර්ථවාදීව මහ පොළොවේ ඉතිහාසයේ මිනිස්සු කතා කරපු ජනප්‍රවාදයේ තියෙන එක. මේ දෙවිවරු මිත්‍යාත්මක වගේ අර ෆැන්ටසි දේවල් නැහැ. හැබැයි ඒක ඇසුරෙන් අපි බලපු අපි පොඩි කාලේ බලපු මේ ජාතික රූපවාහිනී හඬ මේ සබ්ටයිටල් එක ගියපු රොබින් හුඩ් කතාමාලාව තුළ හර්න් දෙවියෝ සහ මේ විවිධාකාර මායාමය බලයක් තියෙන කඩු ඊතල නොයිකුත් ෆැන්ටසි දේවල් එකතු කරලා තියෙනවා. ඒ එහෙම කතා ලස්සන කරන්න පුළුවන්. නමුත් මේවා යථාර්ථයේ මායාව පිළිබඳ ප්‍රශ්නේ අර මේ සෝමරත්නට අවශ්‍ය වෙන තැනින් ගන්න නැතුව ඒක මේ ඇත්ත ඉතිහාස කතාවත් එක්ක ඕනොඩක් හැප්පෙන්නේ නැතුව තමන්ගේ කතාව තමන්ගේ මේක ඇතුලේ කියාගන්න තමන් නිර්මාණය කරන යථාර්ථයක් ඇතුලේ කතාව කියන්න පුළුවන් නේද? ඒක තමයි වැඩේ. ඊළඟට මේ චිත්‍රපටයේ තව ගති ලක්ෂණයක් තමයි මේකේ දෙබස් කියන විදිය මිනිස්සු hinaune එකට. hinaune ls kls අර මේ ගිරගෙන තිගිය අක්ෂිපත වගේ එහෙමද ඩයලොග් තියෙන්නේ ඒක hinaවට හේතුවක් වුණා. ඇත්තට මේක hinaවට හේතුවක් වුණේ ඇත්තටම ඔහු ඒක කරලා තියෙන විදිය අවුලක් නිසා කියලා අපි හිතන්නේ. කියන්නේ මේ චිත්‍රපටියේ මෙහෙම දැන් ට්‍රේලර් එක තුල එක මුලින්ම දෙබස් යනවා එවැනි දෙබස් එක්ක කතාව චුට්ටක් ගිහිල්ලා. දැන් ඒකට ගැළපෙන රංගනයක ජැක්සන් ඇන්තනි නිරත වෙනවා. හැබැයි ජැක්සන් ඇන්තනිගේ පුතාලත් නිරත වෙනවා. ඒ කියන්නේ ජැක්සන් ඇන්තනිගේ ඇන්තනි පවුල ඒ අධ්‍යාථාර්ථවාදී කාව්‍යාත්මක දෙබස් බලන විදිහ මේ ඔක්කොම ඒක ඇතුළේ ඕම් රඟපාන. හැබැයි දැන් මේකේ ප්‍රධාන නිලිය ඇය කතා එලෙස කෙලෙස කියලා අහන විදිය තුල ඇයට තේරෙන්නේ නැහැ ඒ අධ්‍යාථාර්ථවාදී ප්‍රවේශ වෙන්නේ. එහෙම නැත්නම් නාට්‍ය රූපී මේ නාට්‍ය ධර්මී කියලා අපි කියන්නේ. ඒකට ප්‍රවේශ වෙන්න තේරෙන්නේ නැහැ එයාට. විශේෂයෙන් මේක මැද මේ 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 එක තැනක් තියෙනවා මේ එක ප්‍රධාන එක උප ප්‍රධාන චරිතයක් විදිහට දහම්පිය ඩයස් ධර්මපිය ඩයස් රංගපාන. ධර්මපිය ඩයස් ඉතිහාසගත වෙලා තියෙන රංග ශිල්පියෙක් විදිහට මේ නාට්‍ය ධර්මී වෙන එකට වඩාත් රියලිස්ටික් සැබෑ ජීවිතයේ සිද්ධ වෙන මේ මොනවාද ඉමෝෂන් අනුකරණය කරන කෙනෙක්ට තමයි ඔහු ප්‍රසිද්ධ. ඔහුට ගැලපෙන ඩයලොග් සාමාන්‍ය කතා කරන වගේ ඉන්න ඕන. අර නාට්‍ය ධර්ම ඩයලොග් එක නෙවෙයි ඔහුගේ ස්ටයිල් එක. එතන ඒ කියන ධර්මපිය ඩයස් ප්‍රේක්ෂකයාගේ ඇහැට හුරු වෙලා තියෙන්නේ යථාර්ථවාදී කෙනෙක් විදියට. දැන් ඊළඟට සිංහ සීවලීගේ චරිතයට දානකොට ඒ කියන හොඳ රංගන ශිල්පිනියෝ. නමුත් ඔවුන් බැලුව බැල්මටම අපිට අපේ ඔළුව තුළ ඔවුන් තියෙන්නේ නාට්‍ය ධර්මයේ කතාව කරන යන්න ඒ නිසා පොඩි මේ කතාව මේ සිංක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සෝමරත්නලා ලියපු ඩයලොග් නාට්‍ය ධර්මයේ ස්ටයිල් එකයි නළු නිලියෝන්ගේ රංගනයයි සිංක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ටෝන් එක කැඩෙනවා චිත්‍රපටයේ දැන් කිහිපයක. ඒක ටෙක්නිකල් එරර් එකක්, සිනමා ටෙක්නිකල් එරර් එකක්. විශේෂයෙන් දැන් එක තැනක තියෙනවා බ්‍රා හුක් එකක් දාන කැලලක්. එහෙනම් මේවා කට්ටිය මේක ගැන කතා කරලා තිබුණා. ඒ කියන්නේ ඇඳුම් වල සමහර රජ කාලේ නැති ඊළඟට සමහර විට සමහර පොඩි කාටුනිෂ් ගති ලක්ෂණ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා චිත්‍රපටය හරියට හෝල්ඩ් කරලා තියාගන්න බැරි වෙනවා. ඒ මේ ඔහු යන්න උත්සාහ කරන ස්ටයිල් එක. ඒ ඩ්‍රැමැටික් නාට්‍ය රූපී ස්ටයිල් එකට ක්‍රූ එක සම්පූර්ණයෙන් සෙට් වෙන්නේ නැහැ. එතන පොඩි අප්සෙට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක හරියට වුණා නම් අපි කලින් කිව්ව චිත්‍රපටයේ අරමුණ මොනවා වුණත්
චිත්‍රපටිය ලස්සනට මීට වඩා මේ ටේස්ට් එක තව ටිකක් වැඩි වෙන්න තිබුණා. මේ චිත්‍රපටිය යහපත් දේවල් ටික තව ටිකක් ප්‍රබල වෙන්න තිබුණා. ඊළඟට අපිට අවසානයේ කියන්න ඕනේ මේ වගේ ඉතිහාස සිද්ධිය අරන් චිත්‍රපටියක් කරද්දි මතක තබා ගන්න ඕනේ චිත්‍රපටියේ ප්ලොට් එක කියන්නේ එකක්. චිත්‍රපටියක තියෙනවා ප්ලොට් එක. අපි ප්ලොට් එක ගන්නවා එක්කෝ අපි අලුතෙන්ම ලියනවා කතාවක් නැත්නම් කොහේ හරි ඉතිහාස කතාවක්, ජාතක කතාවක් ආකෘතියක් ගන්න. ඒ ප්ලොට් එක අරගෙන අපි කියන්න ස්ටෝරි එක. අපිට කියන්න තියෙන ස්ටෝරි එක කතාව තව එකක්. ඒක හරයක්. ඒක නිකන් එසෙන්ස් එක චිත්‍රපටිය. උදාහරණයක් විදිහට මේ සිංහබාහු කතාවම ලංකාවේ කලාකෘතියකට නැගීම අතරින් අංක එක තමයි මහාචාර්ය සරච්චන්ද්‍රගේ අග්‍රගණ්‍ය සිංහබාහු නාට්‍ය. ලංකාවේ නාට්‍ය කලාව සිංහල නාට්‍ය කලාවක ලංකාවේ ප්‍රොසීනියම් වේදිකාව කියලා කියන එක. ඒ කියන්නේ අපි කියන මෙහෙම තිර රෙද්ද තියෙන ඔය මේ අපි කියන්නේ නිකන් ෂේක්ස්පියර්ලා වැඩ කරපු මේ ප්‍රොසීනියම් වේදිකා. අපි දුන් කමතේ අපි නාට්‍ය කරලා තියෙන මේ නාට්‍ය අපට අලුත් නැහැ. කමතේ වැඩ කරලා ගිහිල්ලා තියෙනවා ලංකාවේ ඉතිහාස සොකරේ තියෙනවා කෝලම් තියෙනවා එක එක දේවල් වෙලා තියෙනවා. හැබැයි අර ඒවා ඕපන් කියන්නේ තියටරේ හැඩය වෙනස්. ඒතර ප්‍රොසීනියම් වල හොඳ සිංහල නාට්‍ය කලාවක ආරම්භයේනේ සරච්චන්ද්‍රගේ මනම 1956 මනමේ ගෙනල්ල තමයි බඩු පටංග. මනමේ කියන්නේත් අපේ ජාතක කතාව. ඊට පස්සේ ඔහුගේ හොඳම නිර්මාණයේ විදිහට සලකනවා සිංහබාහු. කොහොමද නාඩගම් ශෛලියෙන් ආභාෂය ලැබපු මියුසික් අරගෙන අපි කියනවා ගුරුනාන්සේ චාර්ල්ස් ගුරුනාන්සේ එක්ක වැඩ කරනවා කියලා කියනවා. එතකොට ඔහු කියනවා මාර එකක්. මේක තියෙන පොතේ ගුරු ඉන්නවා බොහෝ දුරට කවියෙන් ගීතයෙන් අපි දන්නවා ගල්ලෙනෙ මෙදලා කියන එක අපි අපිට හිතන්න බැරි විදිහ ගීතයක්. අපි කියන මියුසික් කොහොමද එක එක ෆීලිං එක උස් පහත් කරන විදිය මේ සියල්ල හිතන්න බැරි ලෙවල් එක තියලා තියෙන වැඩ. ඉතින් ඊළඟට ඒකේ සිංහය අසිංහයක් තමයි. මේසරේ රූපණෙන් මෙහෙම විග් එකක් දාලා මූණේ සිංහයෙක්ගේ මූණ දාලා නියපොතු දිගට දාලා සිංහෙක්. සිංහෙක් විතර තමයි. තිරිසන් සිංහෙක්. ඒ තිරිසන් කියන එකත් ගන්න. එතකොට හැබැයි තිරිසන් සිංහයා ශිසුප්පා දේවී ඉස්සරහා අශිෂ්ට විදිහට හැසිරෙන්නේ නැහැ. ඔහු මනුෂ්‍ය ගති ලක්ෂණ තියෙනවා. ඒතර කතාව තුළ ඔහු තිරිසන්ද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ ඔහු සිංහයෙක් කියන මේ භෞතික වේශය තියෙනවද නැද්ද කියන එක මත නෙමෙයි. එයා මේ එයාගේ හැසිරීම ශිෂ්ටයි තාත්ත කෙනෙක්. ඊළඟට මොකද්ද මේ චිත්‍රපටි කියන්නේ ස්ටෝරි කතාව මොකද්ද? ප්ලොට් එක සිංහබාහු අර ජාතක කතාවම තමයි. හැබැයි ප්ලොට් එක තුලින් මහානාමහමුදුරුව ඒ කියන්නේ මහානාමහමුදුරුව ලියපු එකෙන් නම් මේ ජාතක කතාවේ චරිත ටික ඔක්කොම ගත්තේ එම ජාතක කතාව කියන්නේ මේ රජපෞලේ ජාතකය පිළිබඳ කතාව, මහාවංශයේ කතාව. මේ කතාව ගත්තේ එතනින් නම් අතන මහානාමහමුදුරුවන්ට කියන්න ඕනේ යම්කිසි පිවිතුරුලේ තියෙන රජපෞලක් අයනවා අපේ මහාමයි මෙහෙමයි කියලා. සරච්චන්ද්‍ර කියන්න ඕනේ වෙන්නේ එහෙම එකක් නෙමෙයි. නැත්නම් මේක බැලුවට පස්සේ මිනිසුන්ට ඇත්තටම යටින් කියන්න ඕනේ මොකක්ද? සරච්චන්ද්‍ර කතා කරන්න අවශ්‍ය වෙනවා පියපොතු ගැටුම, ඒ සීමා බිඳගෙන කලින් පරම්පරාව එක්ක තියෙන ගැටුමත් එක්ක සීමා බිඳගෙන නැහැ හැටි, පවුල තුල තිබෙන කන්ෆ්ලික්ට් එක, ස්ත්‍රීත්වය සහ පුරුෂත්වයේ ස්ත්‍රී ඇංගල් එකකින් දේවල් ඔවුන් බලලා තියෙන පිරිමින්ගේ ගැටුම් වලට මැදි වෙන ගැහෙනු වගේ නූතන පවුල පිළිබඳ කතාවක් දෘෂ්ටියක් අර අතීතයේ සිද්ධ වුණායේ ඒ කතාන්දරවල තියෙන ප්ලොට් එකක් අරගෙන කියන. එතකොට ඔහුගේ ෆෝකස් එක පවුල පුරුෂාධිපත්‍ය ලංකාවේ සාම්ප්‍රදායික පවුල පිළිබඳ කමෙන්ට් කිරීම තමයි ඔහුගේ අරමුණ. එතකොට සෝමරත්න මේ කතාව ගණිද්දී අන්න ඒ වගේ තව ටිකක් ගෙනාවා නම් තව ටිකක් අපිට පේන්න තිබුණා නම් නෑ සෝමරත්න මේ සිද්ධිය අරගෙන මෙහෙම කතාවක් අපිට කියන්න ට්‍රයි කරලා තියෙනවා අනේ අපි ඒක එන්ජොයි කරා කියලා කියන්න පුළුවන් නම් ਵਿਚාරයේදී ඒක ඊට වඩා ලස්සන වෙන්න තිබුණා. සෝමරත්නට අවශ්‍ය වෙලා තියෙන්නේ මහානාමහමුදුරුගේ ප්‍රවාදයට ප්‍රතිප්‍රවාදයක් හදන එක. මොකද ඒක මේ වෙලාවේ අවශ්‍යතාවක් විදිහට නැහැ. ඒක සමාජයත් එක්ක එහෙම කනෙක්ට් වෙන්නේ නැහැ. 56 50 ගණන් වලදී 60 ගණන් වල 60 ගණන් වල මුල මේ සිංහබාහු එද්දී පවුල පිළිබඳ කමෙන්ට් එක සමාජයේ අවශ්‍යතාවත් එක්ක ගැට ගැහෙනවා. ඒ නිසා ඒක ගැන ලියවුණු વિચાર ඒව බලලා මිනිස්සුන්ට උනන්දුවක් ඇති වුණා බලන්න. ඒ නිසා ඒක ලස්සනට අවසහ අනිත් එක තමයි ඒක නාට්‍ය ධර්මයේ ස්ටයිල් එකට නාඩගම් සහ ඔක්කොම වුණා මේක කිසියෙත්ම යථාර්ථවාදී නැති ස්ටයිල් එකකින් කරපු කවියෙම්ම යන ගීතෙම්ම යන අර කාව්‍යාත්මක ඩයලොග් වලින්මයි යන්නේ සිංහබාහු නාට්‍ය. හැබැයි ඒක තුල මිනිසුන්ට කනෙක්ට් වෙන්න පුළුවන් කමක් තිබුණා. ඒක උන්නේ ටෝන් එක හරියට තියන්න විදිය සහ ඒකත් එක්ක මිනිසුන්ට කනෙක්ට් වෙන්න පුළුවන් ඊට වඩා යථාර්ථවාදී බවක් තිබුණා. ඉතින් මේක ඇත්තටම අපිට මේක ගැන උදාහරණ කරද්දී මණිරත්නම් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. මණිරත්නම් තමන්ගේ නිර්මාණවලදී ඔහුගේ එක ප්‍රධාන ලක්ෂණයක් තමයි මණිරත්නම් චිත්‍රපටියකදී ගන්න ප්ලොට් ඉතිහාසය. දැන් රාවණ රාවණ කියන රාම රාවණ
රාමායනයේ තියෙන ඒ රාම රාවණ කතාව අරගන්න මණිරත්නම් කරනවා ඒ ප්ලොට් එක දානවා නූතන සමාජෙ. ඒක ඉන්නේ කැලයක් ඇතුලේ ඉන්නවා මෙහෙම මැරෙක් වගේ පොරක්. ඔහු රාම ලංකා රාවණාගේ ලංකාව වගේ තමයි ඒ ඔහුගේ රාජධානි. නීතිය ඔහුගේ, ඔහු තමයි රජු, මිනිස්සු ඔහුට ගරු කරනවා. එහෙම කැලේක. ඊළඟට නාගරික පොලිස්කාරයෙක් වෙනවා. පොලිස්කාරය ඇතුලෙන් රාවණ රාමා සංකේතවත්. ඊටසේ මොන්ටර් කැලේ ඇතුලට යද්දි කැලේ ගැන දන්න මේ තව උදව් කරන ගෝවින්දගේ කැරක්ටර් එක හින්දි චිත්‍රපටියේ, ප්‍රභූගේ කැරක්ටර් එක මේ දෙමළ චිත්‍රපටියේ. ඒ ඒ ඒ ඇවිල්ලා ඒකෙන් සංකේතවත් වෙනවා මේ කවුද හනුමන්ගේ චරිතය. ඊට සීතාලේ විදිහට අපි දන්නවා ඓශ්වර්යා රාය රංගපාන චරිතේ ඇය අර පොලිස් නිලධාරියාගේ පිරිඳ. ඒතර ඇය අරගෙන යනවා, පැහැරගෙන එනවා, රාවණා පැහැරගෙන ගියා වගේ ගැටුම දෙපාර්ශ්ව අතර ගැටුමක ප්‍රතිඵලයක් විතර ඊටස කැලේ තියන් ඉන්නවා. එතකොට ඒ දෙන්න අතර කන්ෆ්ලික්ට් එක. හැබැයි ඒක ඒකට දෙන අර්ථකථනයක්, සීතාගේ පැවැත්මට දෙන අර්ථකථනයක් අන්තිමේදී ඔවුන් වෙනස් කරනවා. ඇත්තම සීතා සහ රාවණා අතර තිබුණු මොකද්ද කියන එකටත් ඔහු වෙන එකක් දෙන. හැබැයි ඒකේ අරමුණ සම්පූර්ණයෙන්ම මේ ඉතිහාස කතාවත් එක්ක ඍජුවකට ගහච්ච එකක් නෙමෙයි. ඔහුට තියෙන කතාවක්. ඒ වගේම ඔහු මහාභාරත කතාව අරගෙන තමයි තලපති කියන චිත්‍රපටිය කරන්නේ. රජනිකාන්ත රංගපාන, මමුති රංගපාන, අරවින්ද ස්වාමි ඉන්නවා. මේ අයගේ කතාවක් කියනවා මූලික මහාභාරත වල තියෙන චරිත ටික නූතන සමාජයට දාලා. එනිසා මේ අතීත ප්ලොට් අරගන්න එක මාර ලස්සනට කරන්න පුළුවන් වැඩක්. මාර ලස්සන නිර්මාණවලට ඒ අතීත ප්ලොට් එක ගේන්න පුළුවන්. ඉතින් අපි ඒක අවසානයේදී අපි කියන්නේ සෝමන දිසානායක තුල අන්න ඒ ලස්සන ඒක වෙලා නැහැ. ඒක තමයි අපිට තියෙන්නේ. හැබැයි අපි කියන්නේ සිංහබාහු චිත්‍රපටි අපේ රටේ ෆිල්ම් හදන්න මහ ලොකු පිරිසක් නැහැ. මේ වගේ වැඩක් කරන්න පුළුවන් මිනිස්සු නැහැ. සෝමරත්තට හැම වෙලාවෙම සෝමන දිසානායක කියන්නේ හොඳ ඇහැක් තියෙන ආටිස් කෙනෙක්. ඔහු සහානි පැතෙන් ඇන්තනි පවුල කියන්නේ ලංකාවේ සිනමාව තුළ ලස්සන දේවල් කරන්න පුළුවන් පිරිසක් කරලා තියෙන, කරන්න පුළුවන් පොටෙන්ෂල් එක තවටත් තියෙන. විශේෂයෙන් සජිත් ඇන්තනි කියන්නේ හොඳ පෞරුෂයක් තියෙන සිනමා පෞරුෂයක්. අපි මේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක හදාගන්න නම් ෆිල්ම් එකක් කරාම ඒවා මේ නරකයි කියලා මේ බලන් දෙපා කියලා තල්ලු කරන්න නැතුව අපි මේ කර්මාන්තයේ මේ යහපත උදෙසා මේක ගැන පොසිටිව් වෙන්න තව දේවල් කියන අතරේ මෙහෙම වුණා නම් හොඳයි වගේ චිත්තපටි වලට අපි සපෝට් කරන්න ඕනේ. අපේ සිනමාවට අපි සපෝට් කරන්න ඕනේ. එනිසා අවසානයේ අපි යෝජනා කරන්නේ සිංහබාහු ෆිල්ම් එක බලන්න, තමන්ගේ අදහස බෙදාගන්න, ඒ වගේ හොඳ පැති දකින්න, තව වෙන්න පුළුවන් හොඳ දේවල් ගැන කියන්න. මොකද ලස්සන සිනමා ඉන්ඩස්ට්‍රියක් කියන්නේ ලස්සන රටකට අවශ්‍යම දෙයක්.